සුබ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප. මම දිනෝෂි දීරසිංහ. ප්‍රථමයෙන් අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. මත්ද්‍රව්‍ය වැටලීම් ගැන විශේෂ කාර්ය බලකායට අගමැතිගෙන් පැසසුම්. කතා නායකගෙන් විශේෂ ප්‍රකාශයක්. බදුෂතුළු පිරිස ඩුබායි සිරමැදිරියකට. ජාතික ආණ්ඩුව ගැන විවාදය ඊළඟ සභාවාරයේදී. මද්‍රව්‍ය හා ඒ ආශ්‍රිත අපරාධ මැඩලීම උදෙසා විශේෂ කාර්ය බලකාය සිදු කරන මෙහෙවර අගය කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම බලකායේ අනුදින නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා වෙත සිය ප්‍රසාදය පළ කර සිටිනවා. ඒ ලතීෆ් මහතා වෙත මේ පිළිබඳ ප්‍රශංසාත්මක ලිපියක් යොමු කරමින් මද්‍රව්‍ය උවදුර සහ මද්‍රව්‍ය ආශ්‍රිත අපරාධ රටින් තුරන් කිරීම වෙනුවෙන් සිදුකරන සහ එම ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්වලදී නොබෝදා විශේෂ කාර්යබලකාය අත්කරගත් විශිෂ්ට ජයග්‍රහණ පැසසුම් සහගත බව අග්‍රාමාත්‍යවරයා පවසනවා. මෙහිලා විශේෂ කාර්යබලකායේ නිර්භීත ක්‍රියාකලාපය තමන් ඉතා අගය කරන අතරම එවැනි කාර්යශූර නිලධාරීන් පොලිස් දෙපාර්තමේන්තුවට මහත් සම්පතක් බවයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරන්නේ. නොබෝදා සිදුකරන ලද මෙහෙයුම්වලට දායක වූ සියලුම විශේෂ කාර්යබලකා නිලධාරීන්ට තම ප්‍රශංසාව පළ කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා වෙත අග්‍රාමාත්‍යවරයා යැවූ ලිපියේ අග්‍රාමාත්‍යවරයා තවදුරටත් සඳහන් කර තිබෙනවා. ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පාර්ලිමේන්තුවේදී ඊයේ අදහස් ප්‍රකාශ කළා. ඒ පිළිබඳ කථානායක කරූ ජයසූරිය මහතා අදහස් දැක්වීමත් සමග අද පාර්ලිමේන්තුව උණුසුම් වුණා. මා විසින් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල යැවූ 2019 ජනවාරි 2 දින ලිපියේ අප සුදුස්සන් තෝරා ගැනීමේදී අනුගමනය කරන ක්‍රමවේදී පැහැදිලි කර ඇත. අප සඳහන් කළේ ජ්‍යෙෂ්ඨත්වයේ පමණක්ම එකම මිනුම් දණ්ඩක් වශයෙන් අනුගමනය නොකරන බවයි. අප අනුමත කළ සෑම නමක්ම අතිගරු ජනාධිපති විසින් නිර්දේශිත ලැයිස්තුවල ඇතුළත් නම් පමණක් බවත් ව්‍යවස්ථාදායක මණ්ඩලය මගින් හිතූ මතයේ හෝ පිටත්තරව කිසිම නමක් නිර්දේශ නොකළ බවත් එසේ එතුමන් විසින් නෙමෙන ලද නම් වලින් සුදුසු නම් තෝරා ගැනීමේදී කිසිම අකටයුත්තක් අසාධාරණයක් සිදු බව සඳහන් කරමි. 19 ව්‍යවස්ථාපකාරව බලපෑම් වලින් තොරව සුදුස්සන් තෝරා ගැනීම අපගේ කාර්යභාරය ඒ මැනවින් ඉටුකොළ බව අපගේ විශ්වාසයයි. එමෙන්ම ව්‍යවස්ථාදායක සභාවෙන් ඇතිකළ ස්වාධීන කොමිෂන් සභාව නිසා අද රටට විශාල ගරුත්වයක් ලැබී ඇත. අපගේ උත්තරීතර අධිකරණයේ ලෝක ප්‍රශංසාවට ලක්ව ඇත. ඔබතුමාගේ කරුණ පිළිබඳව අපිට සෑහීමකට පත් වෙන්න පුළුවන් කමක් නැහැ. අපි ඉතාමත් පැහැදිලිව දන්නවා අධිකරණ ශේෂ්ත්‍රයේ විශාල ගැටලුවක් නිර්මාණය වෙලා තියෙනවා. ජ්‍යෙෂ්ඨත්වයේ සලකන්නේ නැත්නම් විනිශ්චයකාරවරුන් පත් කිරීම සම්බන්ධව මේ කියන්නේ විවාදයක් කියන්නේ මේ ක්‍රමවේදය සම්බන්ධව අපි විවාදයක් දවසක් දෙනවා. ගරු ජනාධිපතිතුමා ප්‍රකාශයක් කළා. ඒවා ව්‍යවස්ථාදායක මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් මටත් පැහැදිලි කිරීමක් කරන්න. ඒ පැහැදිලි මම කළා. ඒ කියන්නේ විවාදයක් නැහැ. සභානායකවරයා වෙන දවසක් විවාදයක් සඳහා වෙන දවසක් දෙනවා. මේ විනිශ්චයකාරවරුන් පත් කිරීම සම්බන්ධව ජ්‍යෙෂ්ඨත්වයේ අරුණම අනිත් කරුණු පිළිබඳව අපිට පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙනවා. ඔබතුමාගේ ප්‍රකාශයට අපිට පිළිතුරු දීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. ගරු කථානායකතුමනේ ව්‍යවස්ථාදායක සභාව ගැන විවාදයක් ඊළඟ පාර්ලිමේන්තුවේ අපි එකඟ වුණා. මෙහෙම පාර්ලිමේන්තුවේ වැඩ කරන්න ගියොත් අපි ව්‍යවස්ථාදායක සභාව විවාදයක් දෙන්නෙම නැහැ. ඊයේ පක්ෂනායක රැස්වීමේදී අපි එකඟ වුණා විවාදයක් දෙන්න. Point of order is under the constitution no one shall ව්‍යවස්ථාව යටතේ කිසිවෙකුට ජනාධිපතිතුමන්ට චෝදනාවක් එල්ල කරන්න බැහැ දෝෂාභියෝගයක් නොමැතිව ඔබතුමා ප්‍රකාශ කළා. එමකින් ඊයේ පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිතුමා ඉතාමත් වගකීමෙන් ව්‍යවස්ථාදායක සභාව මෙන්ම අනෙකුත් දූෂණ වංචා පිළිබඳව කළ ප්‍රකාශය විවේචනයට ලක් වෙනවා. Other frauds violations that have been conducted under this government විනිශ්චයකාරවරු පත් කිරීමේදී තියෙන්න ඕන සුදුසුකම් මොනවද කියලාවත් ව්‍යවස්ථා සභාව විතර ඉදිරිපත් කරලා නැහැ. පාර්ලිමේන්තුව තමයි ඔයාලා මේ ක්‍රියාදාමය කරන්නේ. 2016 ඒ නිසා තමයි අද මේ රටේ මේ විනිශ්චයකාරවරු සම්බන්ධ මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. කරු කථානායකතුමනි 19 වෙනි සංශෝධනයේට ව්‍යවස්ථාදායක සභාව ඇති කරන මේගොල්ලෝ ඡන්දෙ දුන්නා. සම ඉදිරිපත් කරන්නත් ලැජ්ජයි. ආය නැපා. එහෙනම් ඊළඟට ගාන කොට වර්ධනේ බලන්න පොළේ මැට්ටිය. අයන්න එක අර පෙස්සම ගන්න එක ඇමුණුම තියෙනවා. ඒ ඇමුණුම මම සභාගත කරනවා. අපි භක්ෂනායක රැස්වීමක් පත්තුමු.
We'll have a party leaders meeting and take a decision. Hari, okay. We have a party leaders meeting and we'll take a decision. Vinadi Jayakin das yanawa. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිළිබඳ ඉදිරි සති කිහිපයතුළදී විවාදයක් පවත්වන බව සිරකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී කරුණු අනාවරණය වුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී විවිධ වාද විවාද පැනනගුණා. අපි කිව්වා අපි ලබන සතියේ බොහෝ වෙලාවට 21 වෙනිදා ලැබෙයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගැන විවාදයක් අපි ලබා දෙන්න එකඟුණා. අපිට ඉදිරියට යන්න මේ පාර හදා ගන්න ඕන. ඒ නිසා අපිට අවශ්‍යයි කාර්යක්ෂම ආණ්ඩුවක්. අපි ලබන සතියේ ගොඩක් වෙලාවට 20 වෙනිදා හෝ 21 වෙනිදා න්‍යාය පුස්තකයට දැම්මට පස්සේ සාමාන්‍යයෙන් දින 5ක් න්‍යාය පුස්තකයේ තිබිය යුතු වෙනවා. න්‍යාය පුස්තකයට දාලා දින 5කට පස්සේ අපි විවාදයට ගන්නවා පාර්ලිමේන්තුවේ නියමයක් හරහා ආණ්ඩුවේ සංයුතිය වෙනස් කිරීමේ යෝජනාව. ඒ යෝජනාව හරහා අපිට හැකියාවක් ලැබෙනවා. අපිත් එක්ක එකතු වුණ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ආරක්ෂා කළ යුතුයි කියන පිරිසත් එක්ක ඉදිරියට යන පිරිස එකතු කරගෙන මීට වඩා යුක්තිය සාධාරණත්වයේ වෙනුවෙන් කැප වෙන පිරිසක් එක්ක අපිට ඉදිරියට යන හැකියාව ලැබෙනවා. ඒ සඳහා අපි පෙරමුණ ගන්නවා. අපිට අවශ්‍යයි මේ සියලු ප්‍රගතිශීලී බලවේග ටික අපිට ඒක රාශි කරගන්න. ඉතින් ඒ අරමුණින් තමයි මේ යෝජනාව අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කල්පනා කරේ. පක්ෂ නායකයන්ගේ යම් විරෝධයක් ආවා මේක ස්ථාවර නියෝග අත්හිටවලා මේක කරන්න එපා. මේක සම්ප්‍රදාය විදියට පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකාලයට ඇතුළත් කරලා මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියන ඒ මතය අදහස ආවා. ඒ අදහසට ගරු කරමින් අපි ඒකට එකඟුණා. මේ ආණ්ඩුවට ජනතාවගේ ප්‍රසාදයක් නැහැ. සුළුතර ආණ්ඩුවක් තියනවා කියලා ඔය විපක්ෂයේ මන්ත්‍රීවරු චෝදනා කරනවා. ඒ චෝදනාවට උත්තර දෙන්න අපි ලෑස්ති. වහාම ජනාධිපති මැතිවරණය කැඳවන්න අපි ලෑස්ති. ඒකට මොහොන දෙන්න. අමාත්‍ය මණ්ඩලය සියය දක්වා ඉහළ නැණුව පිරිස ජාතික ආණ්ඩුව තුළින් රටේ ප්‍රශ්න විසඳීමට දරන උත්සාහයද කඩාකප්පල් කරන බව අමාත්‍ය මනෝ ගණේෂන් මහතා පවසනවා. මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රේහාන් සේමසිංහ මහතාද ජාතික ආණ්ඩුව පිළිබඳ අදහස් ප්‍රකාශ කළා. ජාතික රජය වර්තමාන ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීම අද නවත්තලා තියෙනවා. පැහැදිලිවම ජාතික ආණ්ඩුව යෝජනාව ආණ්ඩුවට සම්මත කර ගැනීම සඳහා බහුතර බලයක් පාර්ලිමේන්තුව තුළ නොමැති වීම. ඉතර කාලේ තිබුණා කිසිම ලැජ්ජාවක් නැතුව රටේ කැබිනට් මණ්ඩලයේ 80ක් 90ක් 100ක් පැන්නා. කවුරු කතා කරේ නැහැ. කටවාගෙන හිටියේ ඔක්කොම. මාධ්‍ය දෙපා හිටියේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙපා හිටියේ. රටේ සමාජ නායකයෝ ආගමික නායකයෝ කටවාගෙන හිටියා. ඇත්ත ඒකයි. දැන් එහෙම නැහැනේ. කොහොම කතා කරනවනේ? මාධ්‍ය කතා කරනවනේ? දැන් මෙතන වෙලා තියෙන්නේ අපිත් එක්ක එකතු වෙන කණ්ඩායම් ඇංගිලයිට් නැතුව එලිපිට එන්න ඕන. සමහර අය බලනවා අපි ඇංගිලයි ඉන්නම්. අපි පාර්ලිමේන්තු එන්නෙත් නැහැ. තාවත් අපි අත උස්සන්නෙත් නැහැ. ඒක සමහර කියන අත උස්සනවා අපි. නමුත් ඕගොල්ලෝ කොහොමද අදාගත්තා නම් ඊට පස්සේ ඇවිල්ලා සෙප් වෙනවා කියලා කියනවා. ඒක වැරදි නේ ඒක. ඇමතිකම ඕන නම්, තනතුරු ඕන නම්, රට අදන්න ඕන නම් අපි එක ප්‍රසිද්ධ එකතු වෙන්න ඕන. එකතු නැතුව ඇංගිලයි ඉන්නවා සමහර අය. ඒකයි ප්‍රශ්නේ උනේ. අත්අඩංගුවටගත් මාකදුරේ මදෝෂ් ඇතුළු පාතාල ක්‍රියාකාරකයන් මේ වන විට ඩුබාහි බන්ධනාගාරයක රඳවා ඇති බවට වාර්තා වනවා. ඔවුන් මද්‍රව්‍ය භාවිත කර ඇද්දයන් තහවුරු කර ගැනීම සඳහා රුධිර සාම්පල පරීක්ෂා කිරීමට ඩුබායි බලධාරීන් කටයුතු කර තිබෙනවා. මේ අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව මැති ඇමතිවරුන් මෙසේ අදහස් පළ කළා. මදුෂ් වගේ ඒ මද්‍රව්‍ය චාවාරමට සම්බන්ධ බරපතල සම්බන්ධ අය හඳුනගෙන ඒ අයව අත්අඩංගුවට ගන්න අවශ්‍ය පියවර ආරම්භ කරා. අවස්ථා කීපයකදී මදුෂ් පිළිබඳව තොරතුරු ලැබිලා ඒ පසුපස ගියා. නමුත් ඒ අවස්ථා අසාර්ථක වුණාට දීර්ඝ කාලයක් කටයුතු කළා. අද වෙනකොට මදුෂුත් තව ඒ වගේම වැදගත් වෙන තුන් දෙනෙකුත් අරාබියෙක්සත් රාජධානියේ අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඩුබායි ඉඳලා මාකන්දුරේ මදුෂ් කියන පාතාලේ නායකයා නොඑක් පාතාල ක්‍රියාකාරකම් සහ මද්‍රව්‍ය සම්බන්ධ කටයුතු කරා. අද කොහොමද කාලයක් තිස්සේ පොලිසියත් විශේෂ කාර්ය බලකායත් මේ සම්බන්ධ කටයුතු කරපු ආකාරය ගැන අපි කියන්නේ. කරපු ආකාරය නිසා තමයි අද ඒ අයවත් අඩංගුවට ගන්න පුළුවන්කම ලැබුණේ. අපි මේ සම්බන්ධව පොලිසියටත් විශේෂ කාර්ය බලකායටත් අපේ විශේෂ ගෞරවය ස්තුතිය පිරිනමනවා. ජනාධිපති ලේකම් කාර්යාලය ස්මාර්ට් ශ්‍රී ලංකා ව්‍යාපෘති යටතේ ශ්‍රී ලංකා වෘත්තීය මාර්ගෝපදේශ ආයතනයක් පිහිටුවීම හෙට සිදුවනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී එම කටයුතු සිදුවන්නේ. ඒ පිළිබඳ මේ වාර්තාව අශෝක වීරසිංහගෙන්. වෘත්තීය මාර්ගෝපදේශනය කියන විෂයට ශ්‍රී ලංකාව තුළ මෙතෙක් විශේෂ ස්ථානයක් හිමි වෙලා තිබුණේ නැහැ. ඒ නිසාම බොහෝ දෙනා තමන්ගේ හැකියාව වෙනුවට තමන්ට ලැබෙන රැකියාව තෝරාගන්න එක තමයි මෙතෙක් සිද්ධ වුණු කුකියාවලිය. ඒ වෙනුවට රජය දැන් අලුත් පියවරක් අඳුන්වා දීලා තියෙනවා. බෙරට තරුණ පරපුරේ වෘත්තීය මාර්ගෝපදේශ කටයුතු වෙනුවෙන් මෙම ආයතනයේ පිහිටුවීම සිදුවනවා. ස්මාර්ට් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ නව ලොවට ගැලපෙන රැකියා ක්ෂේත්‍ර තරුණ පරපුරට හඳුන්වා දීම අරමුණයි.
රටේ තරුණ ජවය රටේ සංවර්ධනය සඳහා ඍජුව යොදා ගැනීමට සංවිධානය කරන ලද වැඩපිළිවෙලක මූලාරම්භය තමයි හෙට සිද්ධ වෙන්නේ. අතිගරු ජනාධිපතිතුමාගේ තියෙන දුරදක්ම තුල එතුමා බලාපොරොත්තු වෙනවා රටේ තරුණයන් තරුණන්ගේ ශක්තිය මේ රටේ සංවර්ධනය සඳහා ඍජුව යොදා ගන්නට සුදුසු ක්‍රමවේදයක් හදන්න. අද ඕනම තරුණෙක් ගත්තොත් එහෙම ඒගොල්ලෝ අතර ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා, ටැබ් එකක් තියෙනවා, නැත්නම් අන්තර්ජාලයට ප්‍රවේශය තියෙනවා. ඉතින් මේ නිසා පැරණි සාම්ප්‍රදායික සොයා බැලීම් වලින් ඔබට ගිහිල්ලා අපි උත්සාහයක් කරලා තියෙනවා පළවෙනි වතාවට ලංකාවේ තිබුණු සියලුම වෘත්තීය මාර්ගෝපදේශන සේවාවන් ඒකාබද්ධ කරන ජනාධිපති ලේකම් කාර්යාලයේ යටතේ පළවෙනි වතාවට ශ්‍රී ලංකා වෘත්තීය මාර්ගෝපදේශන ආයතනය පිහිටවනවත් එක්ක ලංකාවේ දසත විසිරලා ඉන්න තරුණයින්ට එක ස්ථානයක තමන්ගේ රැකියාව සොයා ගන්න, තමන්ට අවශ්‍ය කරන ව්‍යවසායකත්වයට මඟ පාද ගන්න, ඒ වගේම තමයි තමන්ගේ පෞෂ්‍ය සංවර්ධනය කරගෙන ඵලදායි තරුණයෙක් වීම සඳහා අවස්ථාවක් උදා කරනවා. ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයේ නැගෙනහිර පළාත් මෙහෙයුම් කමිටුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මන්මුනේ උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී හෙට පැවැත්වෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මඟ පෙන්වීම යටතේ දිළිඳුකම පිටුදැක්වීම සඳහා ජනාධිපති කාර්යාලය සිය ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය ක්‍රියාත්මක කරනවා. මඩකලපු දිස්ත්‍රික්කයේ ග්‍රාම ශක්ති සමිතිවලට පසුගිය වසරේදී ලබා දී ඇති ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් මිලියන 42ක්. අම්පාර දිස්ත්‍රික්කයට රුපියල් මිලියන 66ක්ද, චිකුණාමල දිස්ත්‍රික්කයට රුපියල් මිලියන 33ක්ද ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාර යටතේ වෙන් කෙරුණා. එම වැඩසටහන්වල ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳව හෙට පැවැත්වෙන මෙහෙයුම් කමිටුවේදී පුළුල් ලෙස සාකච්ඡා කරනු ඇත. නැගෙනහිර පළාතේ දේශපාලන නීතිඥයන් සහ රාජ්‍ය නිලධාරීන් කමිටු රැස්වීමට සහභාගී වීමට නියමිතයි. පෞද්ගලික සමාගම් සහ නැගෙනහිර පළාතේ ග්‍රාම ශක්ති සමිති අතර ගිවිසුම් දෙකකට අත්සන් තැබීමද හෙට සිදු කෙරෙනවා. ඒ මුහුදු පැලෑටි අපනයනය සහ මුරුංගාතලු එකතු කිරීම හා මිලදී ගැනීම සම්බන්ධවයි. මේ අතර මඩකලපුව සතුරු කොණ්ඩාන් ගම්මානයේ ග්‍රාම ශක්ති ව්‍යාපාරය ක්‍රියාත්මක වන ආකාරය දැකබලා ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිරීක්ෂණ චාරිකාවකටද එක්වනු ඇති. පවුල් 468ක් ජීවත්වන එම ගම්මානයේ පවුල් 91කම ගෘහ මූලිකත්වය දරන්නේ කාන්තාවන්. ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාර යටතේ මේ වන විට රටපුරා ගම්මාන දහසක ව්‍යාපෘති ආරම්භ වෙනවා. 2020 වසර වන විට එම ගම්මාන සංඛ්‍යාව 4000 දක්වා ඉහළ නැංවුන ලෙසයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා උපදෙස් ලබා දී ඇත්තේ. ශ්‍රේෂ්ඨයේ තවත් සුවිශේෂී සංදිස්ථානයක් සනිටුහන් කරමින් පාසලක සමස්ත ශ්‍රේණියක් සුහුරු පන්ති කාමර බවට පත්කිරීම අද සිදු කෙරුණා. ඒ කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සමස්ත ශ්‍රේණියක් සුහුරු පන්ති කාමර බවට පත්කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කෙරුණේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිරිමි විද්‍යාලයේදී. 8 වසර සියලුම පන්ති කාමර මෙහිදී සුහුරු පන්ති කාමර බවට පත්කෙරුණා. සුහුරු පන්ති කාමරය පළමු වරට හඳුන්වා දීම 2007 වසරේදී සිදු කෙරුණේ හර්ෂද සිල්වා මහතාගේ මඟ පෙන්වීම යටතේ. අධ්‍යාපන අමාත්‍යංශයේ සහයෝගය ඇතිව පන්ති කාමර 5ක් ඇතුළත්ව සුහුරු පන්ති කාමර සංකීර්ණය පිහිටවනු ලැබුවා. සිසුන් 160 දෙනෙකුට ටැප් පරිගණක භාවිත කරමින් අධ්‍යයන කටයුතු සිදු කිරීමට මෙමකින් අවස්ථාව උදා වනවා. දියුණු වෙන්න නම් අපි ඉගෙන ගන්න විද්‍ය වෙනස් විය යුතුමයි. අයියෝ, අපි මේ පොඩි රටක ඉන්න මේ ශ්‍රී ලාංකික අපිට මොනවද පුළුවන්? අපි එහෙම හිතුවොත් කිසි දවසක අපිට ඉස්සරහට යන්න වෙන්නේ නැහැ. අද කවුරුත් පිළිගන්නවා අපි ලොකු වෙනසක් කරලා තියෙනවා. මේක ඉන්ටර්නල් ඉන්ටර්නෙට් එකක් තියෙන. අපිට අවශ්‍ය ඒවට විතරයි යන්න පුළුවන්. අනිත් ඒවට යන්න බෑ. ප්‍රින්සිපල්ට පුළුවන් හැම ළමයාම මොකේද කොයි කොච්චර වෙලා ගියාද කියලා බලන්න. ඊළඟ අවුරුද්දේ තව ග්‍රේඩ් එකක්, ඊළඟ අවුරුද්දේ තව ග්‍රේඩ් එකක් හැදියට 2022 වෙනකොට අපි උත්සාහ කරනවා ලංකාවේ තියෙන පළවෙනිම ඉන්ටග්‍රේටඩ් ස්මාර්ට් ස්කූල් එක හැදියට පරිවර්තන කරන්න. රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය දුරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා එම දුරයට පත්කිරීමට ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම මැයි 10 වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින ලබා දුන්නා. පූජ්‍ය දඹර අමිල ස්වාමින් වහන්සේ පෙත්සම කොනු කළේ මෙම පෙත්සම සම්බන්ධයෙන් මෙතෙක් නොතීසි ලැබී නැති වගඋත්තරකරුවන්ට යළි නොතීසි නිකුත් කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. ත්‍රිපුත්කල විනිසුරු බටුලක් හමුවෙයි පෙත්සම අද කැඳබූයේ. හිටපු අගවිනිසුරු සරත්තෙන් සිල්වා මහතා අධිකරණයට අපහාස කළ බවට වන චෝදනාව සම්බන්ධ පැමිණිල්ල මැයි මස 8 වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා. මෙම පැමිණිල්ල ත්‍රිපුත්කල විනිසුරු බටුලක් හමුවේ කැඳවූ අවස්ථාවේදී විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා කියා සිටි පෞද්ගලික හේතුවක් මත මෙම පැමිණිල්ල විවාහ කිරීමෙන් වැළකී සිටින ලෙසයි. එබැවින් ඒ වෙනත් දිනක සලකා බැලීමට දින ලබා දුන්නා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යමණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් මහතා ඇතුළු හතර දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම ලබන මස 12 වෙනිදාට කල් තැබීමට ස්ථිර ත්‍රිපුත්කල බහාධිකරණයේ නියෝග කළා. පැමිණිලි පාර්ශ්වයේ සාක්ෂිකරුවෙකු වන පොලිස් මූලික අපරාධ කොට්ටාසේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගෙන් සාක්ෂි සටහන් කර ගැනීම අද අවසන් කෙරුණා. මෙම නඩුව සම්බන්ධයෙන් විත්ති පාර්ශ්වය ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කර නඩුව විභාගයට ගැනීමට ත්‍රිපුත්කල විනිසුරු මඩුල්ල මීට පෙර නියෝග කළා. බොහෝ දේශපාලනඥයින්ට අද වන විට සටන් පාට නැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. ඔවුන් නව සටන් පාට නිර්මාණය කරමින් සිටින බවයි ඒ මහතා පවසන්නේ. ජනතා විමුක්ති පෙරමුණේ මැදිරිගිරිය ආසන බල මණ්ඩලය සනුදාන කළ දැනුවත් කිරීමේ හමුවක් මැදිරිගිරිය පොළඹුහමේ දී පැවැත්ුණා. රට ගොඩනගමු යන තේමාවෙනුයි ඒ සනුදාන කර තිබුණේ. මහින්ද රාජපක්ෂ මහත්තයා මොකද මේ දස්සල කියන්නේ? එයත් ලෑස්ති වෙනවා ඡන්දෙට. යාට දැන් විකුණන්න මොකක්වත් නැහැ ඡන්දෙට. ඊළඟ ඡන්දෙට මාකට් කරගන්න විකුණ ගන්න මොකක් තියෙන්නේ? සටන් පාඩයක් නැහැ. ඉතින් දැන් හොයන්නේ මොකද්ද? ආපෝ කියන පටන් ගන්න අපිට ඕන රට බෙදෙන්න හදනෝ කියලා. රට බෙදෙනෝ කියලා කතාවක් කියනවනේ. ව්‍යවස්ථාවක් ගෙනු රට බෙදෙනවලු. දැන් ව්‍යවස්ථාවක් හදලත් නැහැ, හදන්නත් බෑ. මහින්ද රාජපක්ෂ මහත්තයා රට බෙදෙන බිල්ල පෙන්න යනෝ. අපි ගත්ත ශ්‍රී ලංකස් පක්ෂේ කවුද අපේක්ෂකයා? අද අපේක්ෂකෙක් නැහැ. මහින්ද මහත්තයට ඉල්ලන්න බෑ. ඉතින් එක එක නම් කියනවා. ගෝඨාභය කියනකොට මල් ලෑස්ති කියලා, චමල් මහත්තයත් කියනවා මාත් ලෑස්ති කියලා, බැසිල් මහත්තයා කියනවා මාත් ලෑස්ති කියලා. ආ දැන් මාත්‍ර ඔක්කොම ලෑස්ති ඡන්දෙ ඉල්ලන්න. එක්කට ඉල්ලන්න පුළුවන් දැන් ඔක්කොම පවුලම ලෑස්ති ඡන්දෙ ඉල්ලන්න. සේනා කියලා කියන්නේ අද වන විට අපිට අලුත් වචනයක් නෙමෙයි. මෙනමින් හැඳින්වෙනු දළඹ විශේෂය අපේ රටේ කෘෂි ආර්ථිකයට කළ බලපෑම ඊට හේතුවයි. මේ දළඹ වසංගතය නිසා වගාවන් විනාශ වුණු අපේ රටේ අහිංසක ගොවීන්ගේ හඬ අවදි කරන්නට අප දැරූ උත්සාහයක් මේ. ඉගෙන මේ වර්තාවකෙන එන්නේ ගයාන් ඇල්ලේකොට. මසක පමණ කාලයක සිට සේනාගෙන් අපේ රටේ ගොවීන්ට පහර පිට පහර එල්ල වුණා. අනුරාධපුරය, මාතර, ගාල්ල, මොන්රාගල ඇතුළු දිස්ත්‍රික් ගණනාවක් මේ වසංගතයෙන් පීඩාවෙන්දී රටේ කෘෂි ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරමින්. අද වන විට සේනාගේ අඳුරු සෙවනැල්ලට සිදුවී ඇත්තේ කුමක්ද? ඔව්, අපි මේ පිළිබඳ සංඛ්‍යා ලේඛන ලබා ගත්තා. වැඩිම හානිය වෙලා තිබෙන්නේ බඩේරුංගු වගාවට. බඩේරුංගු වගාවෙන් අනිකුත් වගාවන් වලටත් බෝ වෙලා තිබෙනවා. මම ඉතාමත්ම සතුටුයි කියන්නට. සේනා දළපුවා මේ මාස දෙක තුන ඇතුළත පාලනය කර ගන්නටත්, ඒ වගේම ව්‍යාප්තිය අඩු කර ගන්නටත් හැකියාව ලැබෙලා තියෙනවා. අපි මේ ඉන්නේ ඔකම්පිටියේ දඹයයි ප්‍රදේශයේ. ඉතින් මේ ඔකම්පිටියේ දඹයයි කියන ගම්මානයත් මේ සේනා දළපුවාගෙන් දැඩි ලෙස පීඩා වින්ද ගම්මානයක් විදිහට හඳුනාගෙන තියෙනවා. ඉතින් මේ කහට කෝප්පේ බීලා අපි සුදානමින් ඉන්නේ මේ ඔක්කම්පිටියේ දඹයාය ප්‍රදේශයේ බඩේරුංගු වගාවන්ට සේනා දළපුවා කොයිතරම් හානි සිදු කරාද කියන කාරණේ පිළිබඳව සුවා බලන්නට. අවුරුද්ද 122 හමාරක විතර ඉරඟු තිබ්බා. මේ සැරේ නම් ඒකෙන් කාලත් තමයි අරි කාලක්වත් නැහැ වගේ. මේ වෙනකොට ඉතින් අපි බකට් 24 හිටවල තියෙනවා. මොනවත්ම ගන්න දෙයක් නැහැ සර්. නමුත් නිලධාරී එනවා වටේ බලලා පතුරු ගහලා කියලා කියනවා. ආ මේක 105 110 කියලා. නමුත් කොටු ඇතුළට ගිහින් බලන්න 100% විනාශ වෙලා තියෙන්නේ. එන නිලධාරී කට්ටිය තමයි මේවා බලන්නේ. බලලා ගොඩාක් දුරට සවුත්තු නැති ඒවා වැඩියෙන් දානවා. සවුත්තුම කොටු මේ 10% 20% එහෙම ගොඩක් දුරට අර එයාලා වගේ හිතවත් කට්ටියට වැඩි ඉති. අපි කියන්නේ මහත්තයා ගමේ නිලධාරීන්ට වැඩි හොඳයි. පිටින් අපිට මේවා බලන් ඒවන හැමෝටම එක විදිහට උතර එයාලා සලකනවානේ. දැන් සමහර වෙලාවට ගමේම නිලධාරියෙක් ගියාම සමහර විට පුද්ගලික අමනාපකම් වෙන්න ඉඩකඩ තියෙනවා. ඒ නිසා වෙන්ම ගොවීන්ට යම් අසාධාරණයක් වෙන්න ඉඩකඩ තිබෙනවා. අනිත් පැත්තෙන් ගමේම නිලධාරියා ක්ෂේත්‍රයට ගියාම ඒ නිලධාරියා පුද්ගලිකවම දන්නවා මේ වගාව මොකද්ද, කවුද වගා කළේ, කොච්චර ප්‍රමාණයක්ද, මේ පිළිබඳව සම්පූර්ණ තොරතුරු තිබෙන්නේ ඒ නිලධාරියාතේ. ඒ නිසා මේ නිලධාරියා ගමට යාම තුළ වාසි සහ අවාසි දෙකම තිබෙනවා. හැබැයි යම් විදියකින් අසාධාරණයක් වෙනවා නම් ඒ අසාධාරණයට ලක්වන ගොවීන්ට ඉඩකඩක් සල තව වතාවක් වෙනත් කණ්ඩායමක් ලැබුවා පරීක්ෂණයකට යොමු කරන්න. ඒ නිසා මම කියුවේ අභියාචනා කරන්න අවස්ථාවක් තියෙනවා. අභියාචනාවේදී අර 3 දෙනාම නෙමෙයි ඉන්නේ, සම්පූර්ණයෙන්ම ගමෙන් පිටස්තර කණ්ඩායමක් එන්නේ. ඒ කණ්ඩායම ඇවිල්ලා සොයලා බලලා දෙවෙනි වතාවට ඒ අසාධාරණයක් වුණා කියලා කියා හිටින ගොවීන්ට යම් සාධාරණයක් සිදු කරන්නට අපි ක්‍රියා කරනවා.
ගොවින්ගේ මෙවන් ගැටලු මෙන්ම ඒවාට විසඳුම් ලෙස රජයේදී ඇති සහන පිළිබඳවත් අප ඉදිරියේදීත් මේ අයුරින්ම රටට හෙළි කිරීමට සූදානම්. සීනා පිළිබඳ තවත් පරිච්ඡේදයක් සමගින් ඉදිරියේදී හමු වෙමු. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා සංවර්ධන වැඩසටහන තුළින් වතුකරේ තරුණයින්ට අපනයන අවස්ථා සහ කෘෂි නිෂ්පාදන දියුණු කර ගැනීමට ඉඩකඩ සලසා දෙන බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. වතුකරේ සඳහා වූ නවගම්මාන සංවර්ධන අධිකාරිය පිහිටුවීමේ සමාරම්භක අවස්ථාවට එක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. වතුකරේ සඳහා වූ නවගම්මාන සංවර්ධන අධිකාරිය පිහිටුවීමේ සමාරම්භක උත්සවය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වුණා. ඒ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. වැවිලි කර්මාන්තයට සම්බන්ධ ප්‍රචාවට ජාතික සංවර්ධන ක්‍රියාවලියට දායක විය හැකි පරිදි සවිබල කැන්වීම මෙම අධිකාරිය මකින් සිදුවනු ඇති. අමාත්‍යවරුන් වෙන පළනීතිගම්බරම්, මනෝ ගණේෂන්, වී රාධාකෘෂ්ණන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ වතුකර ජනතාවට සංවර්ධනයේ වාසී වේගවත්ව විධිමත්ව ගෙනීමට මෙවැනි අධිකාරයක් හරහා පුළුවන් වෙනවා. මේ වෙනකොටත් ගම්පෙරළිය වැඩසටහන යටතේ වගේම ජනාධිපතිතුමාගේ ග්‍රාම ශක්ති වැඩ සටහන යටතේ ගම කඩිනමින් දියුණු කිරීමේ වැඩපිළිවෙල ඉතිහාසයේ මෙතෙක් සිදු නොවූ ආකාරයට ක්‍රියාත්මක වෙනවා. අප රාජ්‍ය විසින් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යෝජනා ක්‍රමය අපි හඳුන්වා දීලා තියෙනවා. වතු ආශ්‍රිත ජනතාවට හැකිතාක් ඔවුන්ගේ පාරම්පරික කෘෂිකාර්මික හැකියාවන් තව දුරටත් දියුණු කරගනිමින් කෘෂි ව්‍යවසායකයන් බවට පත්වී රටේ ජාතික ආර්ථිකයේ වැදගත් කොටස්කරුවන් බවට පත්වීමට අතහිත දෙනවා. අපි රජයක් විදියට මේ ශ්‍රම බලකායට හැකිතාක් උපරිම සහයෝගය දීලා ඔවුන් බලගැන්වීම අපේ එක්සත් ජාතික පෙරමුණ රජයේ ප්‍රතිපත්තියයි. වත්මන් රජයේ අරමුණ වන්නේ ලක්ෂ දෙසිය විස්සක් වූ රටේ ජනතාවගේ සුබසිත තහවුරු කිරීම බව නිවාස ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. පැරා මලල ක්‍රීඩාවලින් ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් අත්කරගත් වර්ණකුල සූරිය අමිල ප්‍රශාන් ක්‍රීඩකයාට නව නිවසක් පිරිනැමීම වෙනුවෙන් නිවාස ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ පැවති උත්සවයකට එක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මොරටුව අඟුලාන සෛරපුර නිවාස ව්‍යාපෘති යටතේ ඔහු වෙත මෙම නිවස ලබා දී ඇත්තේ. නිවසේ වටිනාකම රුපියල් ලක්ෂ 30ක්. ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලබාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙත නිවාස ඉදිකිරීම හා සංස්කෘතික අමාත්‍යාංශය ලබා දුන් 26 වන නිවස මෙයයි. පසුගිය වසරේ ඉන්දුනීසියාවේ පැවති ආසියානු පැරා ක්‍රීඩා තරගාවලියේදී මීටර 100 ප්‍රථම ස්ථානයේ මෙන්ම තවත් ජයග්‍රහණ රැසක් අමිල් ප්‍රශන් ක්‍රීඩකයා ලබාගෙන තිබෙනවා. නිවාස නොමිලේ ලබා දීමේ ගමනේ තවත් පියවරක් හැටියටයි අද දවසේ සම්නිධාන කරන්නේ. නොමිලේ ලබා දෙන්නට බැරිය කියන පුද්ගලින්ට වැඩියෙන් ඇස් අරගෙන අද මේ කරන පරිත්‍යාගයත් හොඳින් දැක බලා ගන්නයි කියලා මම ආරාධනා කරනවා. අපි දුටුව පහුගිය දිනවල ආගමික සිද්ධාස්ථාන වලට ගිහිල්ලා පොල් ගහනවා. මේ රටේ නිවාස සංවර්ධන වැඩසටහනට විරුද්ධ පොල් ගහන්න ගහන්න අපේ රජය වැඩියෙන් බෙදනවා. පහුගිය දවස්වල කිව්වා මේ ගම්මාන 2500 වැඩසටහන නම් කෙරෙන එකක් නෙවෙයි කියලා. මම ඒ ඇත්තොන්ට කියන්න කැමතියි, මම කොහොම හරි සැලසුම් කරනවා ගම්මාන 2500 පළවෙනි වටය කොහොම හරි ගම්මාන 3000 කරා. බහාදා මැද්දේ තවදුරටත් ශක්තිමත් වෙන වැඩසටහනක් අපේ නිවාස වැඩසටහන. අනෝදානේ ක්‍රීඩා පිටියේ වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සම්බන්ධයෙන් ලබා දී ඇති අභියාචනා කමිටු වාර්තාව සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ගැනීමට ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන 21 වනදායි. මේ අතර දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට එක්වන ක්‍රීඩකයන් 4 දෙනෙකු අද උදෑසන දෙවෙනෙන් පිටත්ව ගියා. අනෙක් ක්‍රීඩකයන් ඕස්ට්‍රේලියාවේ සිට දකුණු අප්‍රිකාවට මේ වන විටත් පැමිණ අවසන්. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු රාත්‍රී 9:30ට බලාපොරොත්තු වන්න. දවසේ කාලගුණ තොරතුරු ගෙනෙන්නේ යුරේනි පත්මසේකර. හෙට දිනේදී සබරගමුව මධ්‍යම බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 100ට වඩා වැඩි තරමක තද වැසි අපේක්ෂා කරන්නට පුළුවන්. එවැගේම ත්‍රිකුණාමලය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර 75ට වඩා වැඩි තරමක තද වැසි ඇතිවීමේ ඉඩකඩක් පවතිනවා. මේ දිනවල දිවයිනේ පවත්නා වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට සහ අනිද්දා යන දිනයන්හිදී අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. දෙවන වටාවන මුහුදු ප්‍රදේශ පිළිබඳ අවධානය යොමු කිරීමේදී ත්‍රිකුණාමලයේ සිට මඩකලපුව හරහා හම්පන්තොට දක්වා වෙරළට ඔබ්බින් වන මුහුදු ප්‍රදේශවලදී වැසි හෝ ගිගුරුම් සහිත
වැසි ඇතිවීමේ ඉඩ කඩක් පවතිනවා. දිවයිනට සුළං හැමීම සිදුවනවා. ඊසාන දෙසින් සුළඟේ වේගය පැයට කිලෝමීටර් 20ක් 34 අගයක් ගන්නවා. මේ සූදානම හෙට දිනේදී ප්‍රධාන නගර කිහිපයක බලපැවතිය හැකි කාලගුණ අනාවැකිය පිළිබඳ ඔබව දැනුවත් කරන්නට. අදින් සවස 6:30 ප්‍රධාන ප්‍රතිවේක්ෂක විකාශය අදට අවසන්. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.itnnews.lk